සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන අවිල්ල තියෙනවා ඔයාලා කැමතිම විදිහේ සුපිරිම crime thriller film එකක්. ඉතින් film එකේ කතාව පැත්තට ගියොත් එංගලන්තයේ ඉන්න සල්ලිවට ඕනම දෙයක් කරන්න දක්ෂ kidnapper කෙනෙක්ට කොල්ලෙක්ගේ contract එකක් හම්බ වෙනවා. එයා යාළුවලා ඉන්න පකිස්තාන් කෙල්ලව පැහැර ගන්න. මොකද මේ වෙද්දි පවුල කීමට මේ කෙල්ලට වෙන කොල්ලෙක්ව කසාද බඳින්න සිද්ධ වෙලා තියෙන නිසා. ඉතින් ගොඩක් අමාරුවෙන් මේ kidnapper කෙල්ලව පැහැර ගත්තත් එයා අතින් එක වැරද්දක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ plan එක සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා. කොහොම හරි මේ කෙල්ලගේ පෙම්වතාගාව ගොඩක් වටින දෙයක් තියෙනවා කියලා kidnapper දැනගන්නවා. එතනින් පස්සේ තමයි මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඉතින් මේ විතර තමයි මේ සුපිරිම film එකේ කතාව පටන් ගන්න. පටන් ගත්ත විනාඩි ඉඳන්ම අවසානය වෙනකම්ම මොකද්ද වෙන්නේ කියලා කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම film එක තමයි 2018 release වුණ The Wedding Guest කියන film එක. ඉතින් අද මම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩි වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එක ගන්න කලින් මතක් කරනවා තාමත් අපේ Inside Cinema YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට පස්සේ bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු කවුද මේ wedding එක දවසේ පැහැර ගන්න කෙල්ලේ. දක්ෂ kidnapper කෙනෙක් වෙලත් එයා අතින් සිද්ධ වෙන වැරද්ද මොකද්ද? මේ කෙල්ලගේ පෙම්වතා ළඟ තියෙන ගොඩක් වටිනම දේ මොකද්ද? ඒ වගේම මේ plan එක කනපිට ගහුණාට පස්සේ මෙයාට මොන වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝකට. फिल्म का पटांग अपने पेन्न इक कोई अदम बैग लहस्तिकमें मे आगे नम तमा जे मे आ जीवत इंगलांते जे इंगलांते पिटत्ला पाकिस्तान तम यहाँ फिल्म का बलने तेरी इट पास जे पाकिस्तान लाहौर वर्ल्ड एनो लाहौर वर्ल्द या अर्वान की बोर नमक हदरते लाइसन का पेनला सदी दिखा कार का क्रेंट इकट गो ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ජේ සති දෙකකට ගත්ත කාර් එකෙම ලාහෝර් වලින් ගොඩක් දුර තියෙන ධාරා ආදම් කේල් එකට එනවා. එයා ආදම් කේල් වලදී උදේම දෙවියන් වැඳලා යන්නේ තුවක්කුවක් ගන්න. මේ වෙලාවේ ජේ බර නැති සැහැල්ල තුවක්කු දෙකකුත් අරගන්නවා. ඊට පස්සේ එයා එයාගේ ගමන යන පිටත් වෙනවා. එක තැනදී පොලිසියෙන් එයාව නවත්තද්දි ජේ ඉංග්‍රීසි වලින් කතා කරන්නේ හින්දි භාෂාවත් බැරි විදිහට. කොමර ජේට පුළුවන් වෙනවා එයාගේ කාර් එකේ තියෙන කොළ ටික පෙන්වලා ප්‍රශ්නයක් නැතුව එතනින් යන්න. ඉතින් ජේ එක දිගටම නිින්දක් නැතුව මෙහෙම ඩ්‍රයිවිං කරගෙන ගිහිල්ලා ඊළඟ දවසේ තමයි එයාට ෆයිසලාබාද් වලට යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එයා කුලියට ගත්ත කාර් එක ෆයිසලාබාද් වල නවත්තලා යනවා එක කඩේකට. කඩේකට ගිහින් ගොඩක් හයිය ඩක් ටේප් එකක් වගේම රෙදි දාන්න පුළුවන් ට්‍රැවලින් බෑග් එකකුත් ගන්නවා. ඊළඟට ජේ යන්නේ තවත් කාර් එකක් කුලියට ගන්න. මෙයා මෙතෙන්ට දෙන්නේ මලික් කියලා බොරු නමකින් හදලා තියෙන තවත් ලයිසන් එකක්. ඉතින් එක එක නම් වලින් හදපු ලයිසන් නිසාම ඔයාලටත් තේරෙනවා ඇති ජේ මොකක් හරි හොර වැඩක් කරන්න තමයි පාකිස්තානට ඇවිල්ලා තියෙන්නේ කියලා. කොමර්තින් ජේ කලින් ගත්ත කාර් එක ෆයිසලාබාද් වල නවත්තලා පස්සේ ගත්ත කාර් එකෙන් තමන්ගේ ගමන යන පිටත් වෙනවා. එයා මේ යන්නේ බෙඩින් එකට. හැබැයි දවස් දෙකකට පස්සේ තමයි බෙඩින් එක තියෙන්නේ. ඉතින් මේ විදිහට ජේ බෙඩින් එක තියෙන තැනට ගිහින් කියන්නේ එයාගේ නම ආසිෆ් කියලා. ඒ වගේම එයා සමීරාගේ වගේම හසන්ගේත් යාළුවෙක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ බෙඩින් එකේ මනමාල ජෝඩුවගේ යාළුවෙක් කියලා. ඉතින් මෙතනින් ඇයට ඉංග්‍රීසි බැරි නිසා ඉංග්‍රීසි දන්න පොඩි ළමෙක් තමයි ජේ කියන දේ ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ. මේ පොඩි ළමයා කියන්නේ සමීරාගේ පවුලේ කට්ටිය තාම ඇවිත් නැහැ. ඒ වගේම සමීරා කියන්නේ එංගලන්තයේ හැදුන කෙල්ලෙක්. එයාගේ පවුලේ කට්ටිය තමයි මේ පාකිස්තාන වල ඉන්නේ. ඒ වගේම සමීරා ප්‍රොපෝසල් මැරේජ් එකකින් තමයි හසන්ව කසාද බඳින්න යන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ජේ පොඩි ළමයාගෙන් අහනවා සමීරාගේ ගෙදර තියෙන්නේ කොහෙද කියලා. මේ ළමයා එක ගෙදරක් පෙන්නලා කියනවා ඒක සමීරාගේ මාමගේ ගෙදර. සමීරාත් ඉන්නේ එහි කියලා. එදා රෑ ජේ මේ අයත් එක්ක රෑ කෑම කල නිදා ගන්න යනවා. ඔන්න ඊට පස්සේ ඊළඟ දවසේ උදේ පාන්දරෙම ජේ යනවා පල්ලියට දෙවියන් වඳින්න. ඉතින් ජේ කියන්නේ එංගලන්තයේ ජීවත් වුණාට ඉන්දියන් මුස්ලිම් කෙනෙක්. ඉතින් පල්ලියට ගිහින් එන ගමන් ඉදි ජේ දකිනවා සමීරා වගේම එයාගේ පවුලේ කට්ටියත් මේ වෙඩින් එක තියෙන තැනට එනවා. ඉතින් මේ වෙලාවේ තමයි ජේ හරියටම සමීරාව දකින්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ජේ එයාගේ කාර් එක අරගෙන ෆයිසලාබාද් නගරයෙන් ටිකක් දුර තියෙන ෂාකෝට් කියන ප්‍රදේශයට යනවා. ජේ එහෙට ගිහින් එයාගේ කාර් එකේ පිටිපස්සේ තියෙන ලොකු බෑග් එකෙන් තුවක්කු දෙකයි ඩක් ටේප් එකයි අරගෙන පොඩි මල්ලකට දාගන්නවා. ඒ විතරක් නෙමෙයි ට්‍රැවලින් බෑග් එකට ගෑනමෙක්ට ඕන කරන ඇඳුම් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේ බඩු එක එයාගේ කාර් එකේ පිටිපස්සේ ෂීට් එකට දාගන්නවා. ඉතින් එදා දවසේ හවස් වෙලා තමයි ජේ ආපහු වෙඩින් එක තියෙන තැනට එන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ජේ රෑවෙලා මේ වෙද්දි සමීරා ඉන්න සමීරාගේ මාමගේ ගෙදරට එනවා. ඊට පස්සේ මෙයා ගෙදර ඉන්න මුරකාරයාගෙන් ලයිටර් එකක් ඉල්ලගන්න සිගරට් එකක් පත්තු කරගන්න. ඉතින් කොහමද මෙයාට ඕන කරලා තියෙන්නේ මුරකාරයාත් එක්ක කතාවක් දාගන්න. මේ වෙලාවේ ජේ කියනවා මේක ලොකු ගෙදරක් කියලා. ඒ වගේම සමීරා මේ වෙද්දි නිදි කියලාත් ඉංග්‍රීසි බැරි මේ මුරකාරයාගෙන් කොහොමරි අහලා ජේ දැනගන්නවා. ඒ වගේම ජේ අහනවා ඔයා මෙතන නිදා ගන්න කියලා. ඉතින් මෙහෙම ඇවුවට පස්සේ මුරකාරයා මුකුත් නොකිය ලාවට hina වෙලා ඔව් කියලා උත්තර දෙනවා. ඊට පස්සේ එයාට සැක නොහිතන්න ජේ හිමීට මෙතනින් මාරු වෙලා යනවා. මේ වෙද්දි ජේ සමීරාගේ ගෙදර ළඟට වෙන්නේ එයාගේ කාර් එකක් නවත්තලා තියෙනවා. ඊට පස්සේ එයාගේ ඇඳුම් ටික මාරු කරලා කළු පාට ඇඳුමක් දාගන්නවා. ඒ විතරක් නෙමෙයි ඩක් ටේප් කෑල්ලක් වගේම අත් මදින්න ඕන කරන ටේප් එකකුත් එයා ගන්නවා. දැන් මේ වෙද්දි ජේ කරන්න හදන්නේ මොකද්ද කියලා ඔයාලටත් තේරෙනවා ඇති. ඉතින් ජේ හදන්නේ බිඩින් එකේ මනමාලි වෙන සමීරාව පැහැර ගන්න.
ජේකයන්ගේ සල්ලි වලට ඕනම දෙයක් කරන කෙනෙක්. ඉතින් එයා කාගේ කීමට සමීරව පැහැරගන්නේ කියලා කතාව බලන්නේ නැද්දි ඔයාලට තේරෙයි. ඊට පස්සේ ජේ කාර් එක ඇතුළෙන්දම සිගරට් එකක් බොන ගමන් එයාගේ වෙලා වෙනකම් බලාගෙන ඉන්නවා. හොඳටම රෑ වුණාට පස්සේ ජේ හොරෙන්ම ගේ ඇතුළට රිංගනවා. ඊට පස්සේ ජේ කරන්නේ කොහොම හරි සමීරගේ කාමරේ හොයාගෙන යන්නේ. හැමෝටම හොරෙන් ගිහින් එකපාරම සමීරගේ කට වහලා සද්ද නොකර හිටියොත් කවුරුත් මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා සමීරට කියනවා. ඉතින් මේ නිසාම සමීර සද්ද නැතුව ඉන්නවා. මේ අතරේ ජේ ඩක් ටේප් එකෙන් සමීරගේ කට වහනවා වගේම එයාගේ අත් දෙකත් බඳිනවා. ඊට පස්සේ ජේ සමීරගේ ඔළුවට කළු පාට රෙද්දක් දාලා ගෙදරින් එළියට අරගෙන යනවා. දෙන්න ගෙදරින් එළියට එද්දි මුරකාරයා පේන්නේ නැහැ. එන්සත් ජේ ප්‍රධාන ගේට් එකෙන්ම සමීරවත් අරගෙන එතනින් පැනගන්න තමයි හදන්නේ. ඒත් එක්කම පැත්තකද මුරකාරයා ගන්න එක එයාලගේ පැත්තට දික් කරගෙන ඉන්නවා කියලා ජේ දකිනවා. මේ වෙලාවේ ජේ මුරකාරයාට කියන්නේ ඔයා මාව දැක්කේ නැහැ වගේ ඉන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. කොහොමාරි මුරකාරයා ඒක අහන්න නැතුව මෙයාට වෙඩි තියන්න හදද්දිම ජේ මුරකාරයාට වෙඩි තියලා දානවා. ඇත්තම කිව්වොත් ජේට ඕන නැහැ මිනිහ මරන්න. එයාට ඕනේ සමීරව පැහැර ගන්න විතරයි. ඒ ජේට මේ දේ කරන්න සිද්ධ වෙන්නේ එයාගේ ජීවිතේ බේර ගන්න. ඉතින් වෙඩි සද්ද ඇහුන නිසාම ගෙදර කට්ටියත් ඇහැරෙනවා. මේ නිසාම ජේ සමීරවත් අරගෙන දුවගෙන කාර් එක ළඟට එනවා. මේ වෙලාවේ ජේ සමීරව දකලාද්දිම කාර් එකේ ඩිගිට තමයි එයාව දාගන්නේ. ඊට පස්සේ ජේ වේගෙන් කාර් එක ඩ්‍රයිවින් කරගෙන එතනින් පැනලා යනවා. මේ යන අතරේදී වෙඩි තියපු ගන් එක ඇඟිලි සනකුණු පිහදාලා එළියට විසි කරලා දානවා. ඊට පස්සේ ජේ එන්නේ එයා මුලදෙම ගත්ත කාර් එක නවත්තලා තියෙන ෆයිසලාබාද් වලට. ඊට පස්සේ එයා කරන්නේ එයා දැන් පැදගෙන ආපු කාර් එක එතන නවත්තලා ඒකේ තියෙන ඇඟිලි සනකුණු ටික පිහදාලා දාන එක. ඒ වගේම ඒ කාර් එකේ තිබිච්ච බඩු ටිකත් එයාගේ මුලින් ගත්ත කාර් එකට දාගන්නවා. ඊට පස්සේ සමීරා ඩිකේ ඉඳන් දඟලන නිසා ජේ කියන්නේ මං තමුන්ව පිටිපස්සේ ෂීට් එකට දානවා. හැබැයි කෑ ගැහුවොත් ආයෙම ඩිකේට දානවා කියලා. ඊට පස්සේ මුලින් ගත්ත කාර් එකේ පිටිපස්සේ ෂීට් එකට සමීරව දාගෙන ජේ ආපහු ඩ්‍රයිවින් කරගෙන යනවා. මගට ගිහින් කාර් එක නවත්තලා ජේ සමීරට කියන්නේ මං තමුන් කෑ ගහන්න නැත්තම් ටේප් එක ගලවන්නම් කියලා. ඉතින් කොහොම හරි ජේ සමීරාගේ කටේ අලවලා තිබුණු ටේප් එක ගලවනවා. ඒ වෙලාවේ සමීරා කියනවා ඔළුවේ තියෙන එකයි අත් දෙක ගැට ගහලා තියෙන එකයි අයින් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒත් ජේ එකට කැමති වෙන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවේ ජේ අහනවා මාව එව්වේ කවුද කියලා ඔයා දන්නවද කියලා. මේ වෙලාවේ සමීරා කියන්නේ දිනේෂ් නේද ඔයා එව්වේ කියලා. ඇත්තටම දිනේෂ් කියන්නේ සමීරා යාළු වෙලා ඉන්න කෙනා. ඉතින් දැන් සමීරා කරන්න යන විවාහයට කැමති නැහැ. ඒ නිසා තමයි දිනේෂ් මේ විදිහට ජේට කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙන්නේ සමීරාව පැහැර ගන්න. මේ වෙලාවේ ජේ කියනවා තව පැය දෙකකින් අපි ලාහෝර් වලට යනවා. ඔයා ඒ පැය දෙක ඇතුළත දිනේෂ් එක්ක ඉන්නවද එහෙම නැත්නම් වෙඩින් එක ගන්නවද කියලා තීරණය කරන්න පුළුවන්. ඔයා දිනේෂ් එක්ක යන්න අකමැති නම් මම ඔයාව පාර අයිනෙන් බස්සගෙන යන්නම්. ඊට පස්සේ ඔයාට දවල් වෙද්දි ගෙදර යන්න පුළුවන්. හැබැයි දිනේෂ් කාවට ගියත් ඔයාට මේ වගේ හැමදාම දුවන්න සිද්ධ වෙයි කියලා ජේ මේ වෙලාවේ කියනවා. ඉතින් ඒකට උත්තර නැති නිසා මම ඔයාට කිව්වේ දෙකෙන් එකක් තෝරගන්න කියලා. ජේ සැර කළා අහද්දි සමීරා කියන්නේ මට මදින්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ නිසාම ජේ සමීරාවත් දිනේෂ්ට බාර දෙන්න එක්කගෙන යනවා. ඉතින් දිනේෂ් එනවා කියලා තියෙන්නේ අමෘත්සර් වලට. ඉතින් එහෙට තමයි ජේ සමීරාවත් එක්කගෙන යන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ජේ කාර් එක පාර යන තැන හොටෙල් එකක් ළඟ නවත්තනවා. ඊට පස්සේ ජේ සමීරාගේ ඔළුවට දාලා තියෙන කළු පාට රෙද්ද අයින් කරලා දාලා අත් දෙකත් ලිහනවා. මේ වෙලාවේ ජේව දැකපු සමීරා අහන්නේ ඔයා කවුද කියලා. එතකොට ජේ මේ වෙලාවේ කවුරු හරි ඇහුවොත් කියන්න කියලා මේ දෙන්නට වෙනම බොරු අනන්‍යතාවයක් හදලා සමීරාට කියනවා. ඒක තමයි සමීරාගේ නම තමයි මරියම්. ජේ කියන්නේ එයාගේ සහෝදරයා ෆයිසල්. එයාලගේ පවුල කට්ටිය ඉන්නේ කරච්චි වල. හැබැයි එයාලා ඉපදුනේ ලන්ඩන් වල. මේ දෙන්න උර්දු දන්නේ නැහැ. ඒ වගේම මේ දෙන්න යන්නේ අමෘත්සර් වල গোল্ডන් ටෙම්පල් එක බලන්න. ඊට පස්සේ දිල්ලි ගිහින් රාජස්ථාන් වලට යනවා. මොකද එයාලගේ ලන්ඩන් වල යාළුවෝ වගේක් බලන්න. ඊට පස්සේ ජේ අහනවා සමීරගෙන් කීපු එක තේරුණාද කියලා. ඒ වෙලාව අපි සමීරත් ඕක කියලා උත්තර දෙනවා. ඉතින් ජේ කියන්නේ මේ වගේ වැඩ වලට පුරුදුකාරයෙක් කියලා ඒ කිව්ව දෙවලිම තේරෙනවා ඇති. ඊට පස්සේ ජේ සමීරට දෙනවා මරියම් නමින් හදපු හොර පාස්පෝර්ට් එක. කොමාර ඊළඟට ජේ සමීරට ගෙනාපු ට්‍රැවලින් බෑග් එක එයාට දීලා කියනවා එළියේ තියෙන බාත්รูම් එකේ ගිහින් ඇඳුම් මාරු කරගන්න කියලා. ඉතින් මේ අතර ජේත් අලුත් ඇඳුමක් දාගන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ජේ එයාගේ මුස්ලිම් ඇඳුම් ටික ලොකු බෑග් එකකට දාලා ඒක වතුර ටැංකියකට දානවා. ඊට පස්සේ ආපහු එයාලගේ ගමන යන්න පිටත් වෙනවා. ඉතින් උදේ වෙනකම්ම ඩ්‍රයිවින් කරගෙන ආපු මේ දෙන්න කෑම කන්න තැනක නවත්තනවා. සමීරා කෑම කන වෙලාවේදී අහන්නේ ඔයා මුර කරේව මැරුවද කියලා. එතකොට ජේ උත්තර දෙනවා සමහරට එයා මැරෙන්නේ නැති කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වනවා මේ දෙන්න අමෘත්සර් වලට යන්න ඕන නිසා චෙක් පොයින්ට් එකට එනවා. ඊට පස්සේ දෙන්න ආපු කාර් එක එතන දාලා චෙක් පොයින්ට් එකට එයාලා අලුතෙන් හදාගත්ත හොර පාස්පෝර්ට් එක පෙන්වනවා. කොහමරි ජේටයි සමීරටයි පුළුවන් වෙනවා චෙක් පොයින්ට් එකෙන් ඇතුළට යන්න. ඊට පස්සේ මේ දෙන්න කැබ් එක නැගලා අමෘත්සර් වලට යන්න පිටත් වෙනවා. ජේ දැනටමත් අමෘත්සර් වල හොටෙල් එකක කාමර එකක් බුක් කරලා තියෙනවා. එන්සා හොටෙල් එකටත් පාස්පෝර්ට් දෙක පෙන්නලා ජේ රිසෙප්ෂන් එකෙන් අහනවා අපි මෙහෙදි අබූ බකර් ඛාන් කියලා මගේ යාළුවෙක් හම්බ වෙන්න හිටියා. එයා මෙහෙට ආවද කියලා. ඉතින් රිසෙප්ෂන් එකෙන් කියන්නේ සර් එයාගේ නමින් රිසෙප්ෂන් එකක් තිබ්බට එයා තාම ආවේ නැහැ කියලා. ඊට පස්සේ ජේ සමීරට රූම් එකේ ඉන්න කියලා ලොක් කරලා එළියට යනවා. ඊට පස්සේ ජේ කඩේකට ගිහින් ඒකේ තියෙන ලාභම ෆෝන් එක මොකද්ද කියලා අහලා ඒකෙන් ෆෝන් පහක්ම ගන්නවා. ඒ වගේම ඒවට සිම් 10කුත් ගන්නවා. ආපහු හොටෙල් රූම් එකට ගිහිලා සිම් එකක් දාගෙන දිනේෂ්ට කෝල් එකක් ගත්තත් එයාගේ ෆෝන් එක මේ වෙලාවේ ඕෆ් කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ජේ සමීරට කන්න දීලා අහනවා එයා දිනේෂ්ව කොච්චර කාලයක් ඉඳන් දන්නවද කියලා. සමීර කියන්නේ අවුරුදු 4ක ඉඳන් දන්නවා කියලා. මොකද සමීරයි දිනේෂ්ව එකට තමයි කොලෙජ් එකේ ඉඳලා තියෙන්නේ. දිනේෂ්ව සමීර විශ්වාස කරනවා කියලා ජේ අහද්දි සමීර ඔව් කියලා කියනවා.
ඊට පස්සේ ජේ දිනේෂ්ගේ නම්බර් එක පෙන්නලා අහනවා දිනේෂ්ගේ මේ නම්බර් එකට අමතරව වෙන නම්බර් එකක් ඔයාලඟ නැද්ද කියලා. සමීර කියන්නේ ඕක එයාගේ ලන්ඩන් වල නම්බර් එක. ඉන්දියාවේ නම්බර් එකකුත් තිබ්බා. ඒක මගේ ෆෝන් එකේ. හැබැයි ඔයා මාව පැහැරගෙන ආව නිසා මට ෆෝන් එක ගන්න බැරි වුණා කියලා. ටික වෙලාවකට පස්සේ ජේ ආපහු දිනේෂ්ට කෝල් එකක් ගද්දි එයාගේ ෆෝන් එක වැඩ කරනවා. මේ වෙලාවේ දිනේෂ් ආන්සර් කරාට පස්සේ ජේ අහනවා ඔයා කොහෙද ඉන්නේ? අපි අමෘත්සර් වලට ඇවිල්ලා ඉන්නේ කියලා. දිනේෂ් මේ වෙලාවේ කියන්නේ මං ලන්ඩන් වල වැඩ වගේකට හිර වෙලා ඉන්නේ. එනිසා මට එන්න බැරි වුණා කියලා. මේක අහලා ජේට තරහා ගිහින් මනිද්ද දිනේෂ් කියන්නේ එයා ටිකට් අරගෙන තියෙන නිසා හෙට කොහොමත් ඉන්දියාවට එනවා කියලා. ඒ නිසා දිල්ලි වලදී හම්බ වෙන්නු කියලා දිනේෂ් කියනවා. මේක අහලා ජේ කියන්නේ මොන කතාවක්ද තමුන් කියන්නේ? අපි අමෘත්සර් වලදී හම්බ වෙන්න හිටියේ කියලා. කොහොම හරි ඒකට උත්තර නොදී දිනේෂ් සමීර හොඳින්ද කියලා අහද්දි එයාට කතා කරන්න බෑ කියලා ෆෝන් එක කට් කරලා දානවා. ඒ කියන්නේ දැන් දිනේෂ් කියන නිසා ජේට සමීරව ආපහු දිල්ලි වලට අරගෙන යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ජේ සමීරවත් අරගෙන ඊළඟ දවසේ පාන්දරෙම දිල්ලි යන කෝච්චියට නගිනවා. කෝච්චිය යන ගමන් ඉද්දි සමීර ජේගෙන් අහනවා දිනේෂ් කොහොමද එයාව දන්නේ කියලා. ඉතින් ජේ කියන්නේ මං එයාව කවදාවත් දැකලා නැහැ කියලා. එතකොට සමීර අහනවා ඔයාට එයා කීයක් දුන්නද මාව පැහැර ගන්න කියලා. එතකොට කියන්නේ මුලින්ම ලක්ෂ 5ක් දුන්නා. ඊට පස්සේ ලක්ෂ 10ක් දෙනවා කිව්වා කියලා. ජේ මේ වෙලාවේදී සමීරට කියනවා දිල්ලි වලදී අපි දෙන්නට එකම රූම් එකේ තමයි ඉන්න සිද්ධ වෙන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ කියලා. මොකද දැන් මේ වෙද්දී ප්ලෑන් එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් ජේට කලින් මේකට ලෑස්ති වෙන්න බැරි වුණා. ජේට ඕනේ කොහොම හරි ආපහු මේ දෙන්නගේ අනන්‍යතාවය වෙනස් කරන්න. ඉතින් ජේ ගාව එයාට පාස්පෝර්ට් එකක් තිබ්බට සමීරට වෙන එකක් නැහැ. ඒත් මේ දෙන්න බැඳලා කියලා දන්නවනම් මෙයාලගෙන් බලන්නේ ජේගේ පාස්පෝර්ට් එක විතරයි කියලා එයා සමීරට කියනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මේ දෙයට සමීර කැමති වෙනවා. දිනේෂ් කිව්ව විදිහටම එයා දිල්ලි වලට එයිද. ඉතින් ඒක නම් අපි කතාවේ ඉස්සරහට දැනගමු. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මේ දෙන්නම ආපහු දිල්ලි වලට එනවා. ජේ කිව්ව විදිහටම දෙන්නා මැරීඩ් කිව්ව නිසා මේ දෙන්නා නවතින හෝටල් එකේ රිසෙප්ෂන් එකෙන් බලන්න ජේගේ පාස්පෝර්ට් එක විතරයි. එදා දවසේ එහෙම ගෙවිලා ඊළඟ දවසේ උදා වෙනවා. ඔන්න උදේම ජේ දිනේෂ්ට කතා කරද්දී එයාගේ UK නම්බර් එක වැඩ කරන්නේ නැහැ. ඒත් එක්කම ලෝකල් නම්බර් එකකින් ජේට දිනේෂ් කෝල් එකක් ගන්නවා. දිනේෂ් මේ වෙද්දී දිල්ලි වලට ඇවිත් ඉන්නේ. එන්සා ජේ කියනවා දිනේෂ්ට එයා පහගාංචු වල තියෙන ක්‍රිෂ්ණ හෝටල් එකේදී තව පැයකින් හම්බ වෙන්න කියලා. මේ වෙලාවේ දිනේෂ්ට තරහා ගිහින් කියනවා ඔයා කෙනෙක්ව මැරුවා නේද? ඒ ගැන මේ වෙද්දී ඉංග්‍රීසි පත්තර වලත් තියෙනවා කියලා. ජේ දිනේෂ්ට කියන්නේ ඒක වැරදිමකින් උනේ. ඒ මිනිස්සයා අපිට වෙඩි තියන්න ගියා කියලා. දිනේෂ් කතා කරනවා ඇහලා සමීර ජේගෙන් ෆෝන් එක උදුරගෙන දිනේෂ්ගෙන් අහනවා එයා අමෘත්සර් වලට එනවා කියලාත් ඇයි ආවේ නැත්තේ කියලා. දිනේෂ් සමීරව ෂේප් කරලා කියන්නේ හරි මං ඇවිත් ඉන්නේ කලබල වෙන්න එපා මං ඉක්මනටම ඔයාව ගන්න එන්නම් කියලා ෆෝන් එක කට් කරලා දානවා. මේ වෙලාවේ සමීර ජේගෙන් අහනවා මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට ජේ කියන්නේ එයා බය වෙලා ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ දිනේෂ් කියපු දේ ඇත්තද බලන් ජේ යනවා ඉන්ටර්නෙට් කැෆේ එකට. දිනේෂ් කිව්ව දේ ඇත්ත. මුරකාරයා මැරිලා කියලා වගේම බ්‍රිතාන්‍ය කාන්තාවක් පැහැරගෙන ගිහින් කියලා නිවුස් ආටිකල් එකක් තියෙනවා ජේ දකිනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැති නිසා සමීරව ඉක්මනට දිනේෂ්ට බාර දීලා ජේක රාජකාරී ඉවර කරන්න තමයි එයා හදන්නේ. ඊට පස්සේ ජේ ආපහු ඉක්මනටම හෝටල් එකට එනවා. ටික වෙලාවකින් එයා දකිනවා කොල්ලෙක් කාර් එකකින් ඇවිල්ලා ක්‍රිෂ්ණ හෝටල් එක ඉස්සරහින් බහිනවා. දැන් ජේ දිනේෂ්ව කවදාවත් දැකලා නැති නිසා ජේ එයාට කෝල් එකක් ගන්නවා ඇත්තටම ඒ දිනේෂ්ද කියලා බලාගන්න. මේ වෙලාවේ ජේ දිනේෂ්ට කියනවා පාරෙන් එහා පැත්තේ තියෙන හෙලෝ වෙජිටේරියන් කියන කඩේට යන්න කියලා. ඊට පස්සේ ජේ දිනේෂ් ළඟට ගිහින් එයාගේ ඉතුරු සල්ලි ටික ඉල්ල ගන්නවා. ඒ වගේම ජේ කියනවා සමීරව හම්බ වෙන්න ඔයාට මං තැනක් ලෑස්ති කරන්නම් කියලා. ඉතින් මෙතනින් පස්සේ තමයි මේ කතාව වෙනස් වෙන්න පටන් ගන්න. මේ වෙලාවේ දිනේෂ් කියන්නේ ජේ හිතපුවත් නැති දෙයක්. එයා කියනවා තමුන් කෙනෙක්ව මැරුවා. ඒක මේ වෙද්දිත් පත්තරේ ගිහින් තියෙන්නේ. පොලිසිය සමීරව හොයන ගමන් ඉන්නේ. අපි දෙන්නා පොලිසියට අහුවෙන්න කොච්චර කාලයක් යයි කියලා තමුන් හිතන්නේ. මං කිව්වේ සාමාන්‍ය පැහැරගැනීමක් විතර ඒක කරන්න කියලා. ඒ වගේම දිනේෂ් කියන්නේ සමීරව ආපහු ඉස්ලාමාබාද් වලට ගිහිල්ලා දාන්න කියලා. එතකොට හැමදේම තිබ්බ විතර හැදෙයි කියලා. මේ වෙලාවේ ජේ ඒක ලේසි දෙයක් නෙවෙයි කියලා කියන්නේ ජේට ඕන වෙලා තියෙන සල්ලි කියලා දිනේෂ්ට තේරෙනවා. එයා කියන්නේ සමීරව ආපහු ගිහින් දානවට ලක්ෂ 2ක් දෙන්නම් කියලා. ඉතින් මේ කතා බහ ඉවරලා ජේ ආපහු යනවා කාමරයට. ගිහපු ගමන් සමීර අහන්නේ දිනේෂ් කොහෙද කියලා. ඉතින් සමීර තාම දන්නේ නැහැ දිනේෂ්ට එයාව ඕනේ නැහැ කිව්වා කියලා. ඉතින් මේ වෙලාවේ ජේ එයාට දිනේෂ් කිව්ව දේ රෙකෝඩ් කරගෙන ඇවිල්ලා සමීරට අහන්න දෙනවා. රෙකෝඩින් එක අහලා සමීර හොඳටම අඬන්න පටන් ගන්නවා. එයාගේ ආදරේ එයාව මෙච්චර දුන ගැනලා අතාරලා දැම්ම කියලා. ඉතින් සමීර අඬන දැකලා ජේටත් හොඳටම අවුල්. ජේ මේ වෙලාවේ කියනවා සමීරව ආපහු ගිහින් දැම්මොත් ජේව මේකට ගාව ගන්න නැතුව කිඩ්නැපර්ගේ මුණ දැක්කෙත් නැහැ කියලා සමීරට හැමෝටම කියන්න පුළුවන් කියලා. ඒත් සමීර තරහටම කියන්නේ මට දිනේෂ්ගේ කීමට ඔයා මාව පැහැරගත්තා කියලාත් ඕනනම් කියන්න පුළුවන් කියලා. ඒ වගේම ජේ සමීරගෙන් අහනවා දිනේෂ්ව පොලිසියෙන් අල්ලගත්තු සමීරගේ කැමැත්ත ඇතුව තමයි පැහැරගත්තේ කියලා දිනේෂ් නොකිය ඉඳීද කියලා. ඉතින් ඇත්තටම සමීරට මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ. එයා මේ වෙලාවෙන් අවුලෙන් ඉන්නේ ආපහු ගමට ගියොත් එයාට කසාද බඳින්න සිද්ධ වෙන නිසා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ ජේ එයාගේ යාළුවට කතා කරලා උදව්වක් ඉල්ලනවා සමීරට අලුත් ID එකක් හදාගන්න. ඉතින් මේ යාළුවා ජේට කියන්නේ එහෙම හදන කෙනෙක් ඉන්නවා නිතින් කියලා. හැබැයි දිල්ලි වල නෙමෙයි ඉන්නේ ජයිපුර වල ඉන්නේ කියලා. ඊට පස්සේ ජේ සමීරට ඕන කරන ඉන්දියන් ඇඳුම් ටිකක් ගන්න මාකට් එකට යනවා. ඒ වගේම එයාට හොඳ ෆෝන් එකකුත් ගන්නවා. ඊට පස්සේ ජේ දිනේෂ්ට කතා කරලා කියනවා හෙට එයාගේ ලක්ෂ 2 වගේම හොඳ ජීප් එකකුත් අරගෙන ජයිපුර වලට එන්න කියලා. මේ වෙලාවේ දිනේෂ් අහනවා ඇයි ජයිපුර වලට එන්නේ කියලා. එතකොට ජේ කියන්නේ මං කිව්ව දේ විතරක් කරන්න කියලා.
ඊළඟට සමීරා ජේ ගෙනාපු ඉන්දියන් ඇඳුම් ටික ඇඳ ගන්නවා. ජේ ඊට පස්සේ එයා අලුතෙන් ගත්ත ෆෝන් එකෙන් සමීරාගේ ID එකට දානවන ෆොටෝස් ටිකක් ගන්නවා නිතින්ට යවන්න. ඊට පස්සේ සමීරා අවුලෙන් ඉන්නසා එයාව ටිකක් එළියට එක්කගෙන යනවා. ඉතින් මේකෙන්ම තේරෙනවා ජේ කියන්නේ පේන තරම් නරක මිනිහෙක් නෙවෙයි කියලා. කොටින්ම කිව්වොත් දිනේෂ්ට වඩා ජේ නම් හොඳ මිනිහෙක් කියලා පේනවා. ඉතින් මේ වෙලාවේ ජේ අහනවා පැනලා ගියාට පස්සේ ඔයාලට තියෙන ප්ලෑන් එක මොකද්ද කියලා. සමීරා කියන විදිහට දිනේෂ්ගේ පවුලේ කට්ටිය ස්වර්ණාභරණ ශ්‍රේෂ්ඨයේ ඉන්න අය. දිනේෂ්ගේ පවුල මාස 6කට වගේ නිවාඩුවට ඉන්දියාවේ වෙවෙත් තියෙනවා. ඒ එද්දි පවුල කට්ටිය දියමන්ති ගල් වර්ගයක් සේප්පුවක දාලා තමන් ගිහින් තියෙන්නේ. ඉතින් දිනේෂ් කරලා තියෙන්නේ ඒ දියමන්ති ගල් ටික විකුණනකම් ඇත්ත වගේ පේන විදිහට ගල් වල කොපි එකක් හදපු එක. ඊට පස්සේ කොපි ටික සේප්පුවට දාලා ඇත්ත ගල් ටික දිනේෂ් අරගෙන තියෙනවා. ඊට පස්සේ සමීරා කියනවා දිනේෂ්ගේ ප්ලෑන් එක තමයි ඒ ගල් ටික මෙහෙට ගෙනත් විකුණලා දාන එක. ඊට පස්සේ ඒ සල්ලි වලින් ජීවත් වෙන එක කියලා. ඔන්න එදා රෑ දෙන්නා නිදාගෙන ඉද්දි ජේට සමීරා ගැන අනුකම්පාවක් හිතෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ දෙන්නා උදේම ජයිපුර යන පිටත් වෙනවා. ජයිපුර වලට ගියාට පස්සේ දෙන්නා එක රූම් එකක් අරගෙන එහෙ නතර වෙනවා. ඉතින් ජේ දකිනවා වෙබ්සයිට් එක මේ වෙද්දි සමීරාගේ වගේම දිනේෂ්ගේ ෆොටෝස් දාලා තියෙනවා. ජේ සමීරාගෙන් අහනවා දිනේෂ්ගේ සමීරාගේ ගැන වෙන කවුද දන්නේ කියලා. එතකොට සමීරා කියන්නේ මේ වෙද්දි ප්ලෑන් එකක් වෙන කවුරුත්ම දන්නේ නැහැ. ඒ දිනේෂ්ගේ සම්බන්ධය ගැන එයාගේ යාළුවෝ නම් දන්නවා කියලා. දිනේෂ් ශල්ලිකාරයෙක් වෙලත් සමීරාගේ ගෙදරින් එයාව බඳින්න නොදෙන්නේ ඇයි කියලා ජේ සමීරාගෙන් අහනවා. ඉතින් සමීරා කියන විදිහට එයා මුස්ලිම්වත් පංජාබ්වත් අඩම පාකිස්තාන වලත් කෙනෙක් නෙවෙයි. එයා යුකේ වල ඉන්න ඉන්දියන් කෙනෙක් විතරයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා තමයි ගෙදරින් එයාට අකමැති වෙලා තියෙන්නේ. සමීරා කියනවා ජේට එයා දිනේෂ්ව හම්බ වෙන්නේ නැතුව ආපහු ගෙදර යන්නෙත් නැහැ කියලා. ඔන්න ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ජේ යනවා එයාගේ යාළුවා කිව්ව විදිහට ජයිපුර වල ඉන්න නිතින්ව හම්බ වෙන්න. මේ වෙද්දි එයා සමීරාගේ ID එකට අමතරව પાස්පෝර්ට් එකකුත් හදලා තියෙන්නේ. මේ වෙලාවේ ජේ නිතින්ට කියලාම වීසා එකකුත් සමීරාගේ නමට හදා ගන්නවා. ඒ වගේම ජේ නිතින්ගෙන් අහනවා සල්ලි තියෙන සංචාරයකට යන්න හොඳම නිෂ්කලංක තැන මොකද්ද කියලා. ඉතින් නිතින් කියන්නේ සමෝඩ් වලට යන්න. ඔයා එහෙට කැමති වෙයි කියලා. ඊට පස්සේ ආපහු හොටලෙට එනකම්ම ජේ කෝල් එකක් ගන්නවා දිනේෂ්ට. එයා ජයපුර වල ඉන්න කියලා දැනගත්තට පස්සේ ජේ කියන්නේ ගාඩ් ගේට් එක ඉස්සරහදී විනාඩි 30කින් යව හම්බ වෙන්න කියලා. විනාඩි 30කට පස්සේ ජේ දිනේෂ්ගේ කාර් එකට ගාඩ් ගේට් එක ළඟදී නැගිනවා. ඊට පස්සේ දිනේෂ් ජේට දෙනවා කිව්ව සල්ලි වලින් භාගයක් දීලා කියනවා ඉතුරු ටික වැඩේ ඉවරනහම දෙන්නම් කියලා. ජේ ඊට පස්සේ දිනේෂ්ට කියන්නේ සමෝට් පැලස් එකේ රූම් එකක් බුක් කරන්න. මොකද සමීරට තමුන්ව හම්බ වෙන්නේ නැතුව ගෙදර යන්න බෑ කියලා කියනවා කියලා. කොමාර් දිනේෂ් ඒ වෙලේට බෑ කිව්වත් ජේ කියන්නේ එයාව ආපහු යවන්න ඔයාම කැමති කරව ගන්න. ඔයා හෙට උදේ 10ට පිටත් වෙනවා කියලා සල්ලිත් අරන් එන්න කියලා. ඊට පස්සේ ඔන්න එදා රෑ සමීර ජේ ළඟට තුරු වෙලා නිදා ගන්නවා. ඉතින් මේ ගැන දැනුණා ජේ එයාට මුකුත්ම කියන්න යන්නේ නැහැ. ඊළඟට උදේ මේ දෙන්නම ලෑස්තිලා උදේ කෑම කන්න රෙස්ටෝරන්ට් එකට යනවා. මේ වෙලාවෙ ජේ අහනවා සමීරගේ කොලෙජ් එකේදී මොනවද සමීරා ඉගෙන ගත්තේ කියලා. ඉතින් සමීරා කියනවා එයා ඉගෙන ගත්තේ ෆාමසි. ඒකෙන් හොඳ ජොබ් එකක් එයාට හොයාගන්න පුළුවන්කම තිබ්බා. එතකොට ජේ අහනවා ඊට පස්සේද ඔයා පීල්ලෙන් පිටපැන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ සමීරා කියන්නේ මුලින්ම යාළුවා තමයි එහෙම කරේ. ඊට පස්සේ මමත් එහෙම කරන්න පුරුදු වුණා කියලා. ඉතින් සමීරා හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරනවා වෙනුවට යාළුවොත් එක්ක පිස්සු නටපික තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මේ දෙන්නව දිනේෂ් ඇවිත් එයාගේ කාර් එකට නැග ගන්නවා. දිනේෂ් කපටිකමට සමීරට ලඟ වෙන්න හැදුවත් සමීරා අහන්නේ තමුන් මෙච්චර දවසක් කොහෙද හිටියේ කියලා. කොමාරි මෙතනින් පස්සේ දිනේෂ්ට සිද්ධ වෙන්නේ එයා හිතපොත් නැති දෙයක්. ඉතින් මේ තුන්දෙනාම දැන් සැමෝඩ් වලට යන්න පිටත් වෙනවා. කාර් එකේ යද්දි ජේ සල්ලි ගෙනවද කියලා අහද්දි දිනේෂ් කියන්නේ තමුන් එකම දේ කියන මිනිස්සෙක් කියලා. ඉතින් මේ දෙන්නා ප්‍රයිවට් කතා කරන්න පුළුවන්ද කියලා සමීරා ජේකින් අහනවා. ජේ ඒ දෙන්න කතා කරන්න ඕන නිසා කාර් එක පැත්තකින් නවත්තනකොට දිනේෂ් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම ජේට සිද්ධ වෙනවා තුවක්කුව දික් කරලා බලෙම කාර් එක නතර කරගන්න. ඊට පස්සේ මේ දෙන්න කතා කරනකන් ජේ එලීට වෙලා ඉන්නවා. මේ වෙලාවේ සමීර ආපෝ යන්න බෑ කිව්වත් දිනේෂ් කියන්නේ ජේ කෙනෙක්ව මරලා තියෙන්නේ. ඒ නිසා දෙන්නට පැනලා ගින් හොඳින් ඉන්න බෑ කියලා. මොකද දැනටමත් ඒ දෙන්නම පොලිසියෙන් හොයනවා කියලා. කොහොමාරි මේ දෙන්නයි කතා බහ රණ්ඩුවක් වෙන වැඩි වෙලාවක් යන්නේ නැහැ. සමීර දිනේෂ්ගේ කම්බලට පාරක් ගහනවත් එකම දිනේෂ් සමීරට ගහන්න පටන් ගන්නවා. ඉතින් මේක දැකපු ජේ ඒත් එක්කම දිනේෂ්ව කාර්කෙන් එලියට ඇදලා ගන්නවා. ජේ මේ වෙලාවේ තුවක්කුව දික් කරගෙන දිනේෂ්ගෙන් එකපාරටම අහන්නේ ගල් ටික කොහෙද කියලා. මේ වෙලාවේ දිනේෂ් දැනගන්නවා සමීර හැමදේම ජේට කියලා ඉවරයි කියලා. ඉතින් ගල් ගැන මුකුත්ම නොකිය දිනේෂ් කියන්නේ සමීර කියන්නේ හැපින්න. එයාව විශ්වාස කරන්න එපා කියලා. ජේ මේ වෙලාවේ කියනවා එයා හිතුවේ දිනේෂ් සමීරට ගොඩක් ආදරය කරනවා කියලා. එතකොට දිනේෂ් කියන්නේ එයා පිස්සුවඩ කරන කෙනෙක් නිසා මට එයා ගැන කැමැත්තක් ඇති වුණේ. ඒත් එයා හැම වෙලෙම එයාගේ වාසිය ගැන විතරයි හිතන්නේ කියලා. ඉතින් මේක අහලා ජේ කියනවා එහෙනම් එයාව ආපහු පාකිස්තාන්ට අරගෙන යන්නත් මට බැරි වෙයි කියලා. දැන් දිනේෂ්ගෙන් ජේ සල්ලි ගත්ත නිසා දිනේෂ්ට මේ කතාව අහලා හොඳටම තරහ යනවා. ඒ වෙලාවේ බිම තියෙන ගලක් අහුලගෙන ජේට දිනේෂ් ගහන්න පටන් ගන්නවා. ඒත් ජේ දිනේෂ්ගෙන් ඒ ගල උදුරගෙන දිනේෂ්ට මැරෙනකම් එයාගේ ඔළුවට ගහනවා. දිනේෂ් මරන කියලා දැනගත්තත් ජේට හිතාගන්න බෑ එයා ඊළාට මොකද කරන්න කියලා. ඊට පස්සේ එයා මැරිලා කියලා සමීරත් දැනගෙන කාර් එකේ ඉඳන්ම ජේට කෝල් එකක් ගන්නවා. කෝල් එකක් අරන් අහනවා ඔයා මාවත් මරන්නද යන්නේ කියලා. ඉතින් සමීරට ජේව විශ්වාස කරන්න පුළුවන්ද කියලාත් අහනවා. ඒත් ජේ නෑ කියලා උත්තර දෙනවා.
සමීර මේ වෙලාවේ ඈතින් ඉන්න ජේට කෝල් එකෙම ඩීල් එකක් කියනවා. ඒ තමයි දියමන්ති ගල් ටිකෙන් 50ට 50 දෙන්න බෙදාගමු. ඊට පස්සේ දිනේෂ්ගේ කතාව ඉවරයක් කරලා දාමු. ඊට පස්සේ අපි දෙන්නම වෙන් වෙලා වෙනම පාරවල් දෙක යමු කියලා. ඒ කියන්නේ මේ වෙද්දි දියමන්ති ගල් කොහෙද තියෙන කියලා සමීර දන්නවා. ඉතින් ඒ වගේම ජේත් මේකට කැමති වෙනවා. ඊට පස්සේ සමීර දිනේෂ් ළඟට ගිහින් එයාගේ එක සපත්තුවක් ගලවලා අරගන්නවා. ඒ සපත්තුවේ ඇතුළේ තියෙන කෑල්ල ගලවලා දියමන්ති ටික සමීර එළියට ගන්නවා. මොන දැන් දියමන්ති ටික නම් හරි. ඉතින් ඊළඟට තියෙන්නේ දිනේෂ්ගේ බොඩි එක හංගලා දාන එක. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ ජේ සමීරට එතන ඉන්න කියලා කාර් එකේ මෙනවා පෙට්‍රල් ටිකක් අරගෙන එන්නේ. යනගමන් ජේ නීතන්ට කතා කරලා කියනවා මං ළඟ ඔයාලට දෙන්න දෙයක් තියෙනවා කියලා. ජේ ඒ මොකක් ගැනද කිව්වේ කියලා අපි පස්සේ හරියටම කියන්න. ඊට පස්සේ උදැල්ලකෝ පෙට්‍රල් ටික අරගෙන ජේ ආපහු ඇවිත් දිනේෂ්ගේ බොඩි එකට ගිනි තියලා දානවා කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන්න. ඊට පස්සේ මේ දෙන්නම එකතුලා යනවා සමෝට් පැලස් එකට. ජනගමන් ජේ කියනවා මම දිනේෂ් වෙන්න. මම එතන ඉන්න මිනිස්සුන්ට කියන්නේ අපි නේපාල වලට යනවා කියලා. ඒත් අපි ඇත්තටම දකුණට යමු කියලා කියනවා. ජේ මෙහෙම බොරුවක් ගොතන්නේ එතකොට දිනේෂ්වයි සමීරවයි හොයමින් ඉන්න පොලිසර් ඒක දැනගන්න පුළුවන් නිසා. කොහොම හරි හවස වෙද්දි ජේ සමීරයි එනවා හොටෙල් රූම් එකට. සමීර නාන අතර ජේ කියන්නේ එයා ෆූල් එකට යනවා කියලා. නාලා ඉවරලා සමීර ජේට හොරෙන් දියමන්ති ගල් ටික එළියට අරගෙන බලනවා. ඒ අතර ජේ යනවා හොටෙල් එකේ ඉන්න නිලධාරියෙගේ නේපාල වලට යන විදිය ගැන විස්තර අහන්න. ඉතින් එයා මේ දේ කරන්න හිතලම මේ අතර සමීර ඉදිකට්ටකුයි නූලකුයි තියෙන තැන හොටෙල් එකට කතා කරලා අහගන්නවා. ඉතින් එයා එහෙම කරේ ඇයි කියලා කතාවේ ඉස්සරහදී ඔයාලට තේරේ. ඔන්න ඊට පස්සේ සමීර පූල් කිට් එකකුත් ඇඳගෙන ජේ ඉන්න පූල් එකට එනවා. ඒ වෙලාවේදී පූල් එකේදී සමීර ජේ ළඟට ගිහින් එයාව කිස් කරන්න ගන්නවා. මේ වෙද්දි දෙන්නට දෙන්න ගැන කැමැත්තක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ජේ සමීරයි එදා නිදාගෙන පාන්දරෙම ඇහැරලා පිටත් වෙලා යනවා. මුලින්ම ජයපුර වලට ගිහිල්ලා ඊට පස්සේ ගෝවා වලට යමු කියලා තමයි ජේ සමීරට කියන්නේ. මේ දෙන්න ජයපුර එන්නේ නිතින්ව හම්බ වෙන්න. මේ වෙලාවේ ජේ නිතින්ට දිනේෂ්ගේ කාර් එක විකුණන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ජේ නිතින්ට කියනවා මේ දෙන්න ගාව ගලක් තියෙනවා. ඒක විකුණ ගන්න ඕනේ කියලා. ගලක් විකුණන කතාවක් දන්නේ නැති සමීර මේ ගල ගැන ජේ කියද්දි එයා කියන්නේ ජේත් එක්ක එයාට ප්‍රයිවට් කතා කරන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ සමීර අහනවා ඇයි අපි ගල් විකුණන්නේ කියලා. ජේ කියන විදිහට එක ගලයි විකුණන්නේ. ඒකත් ජීවත් වෙන්න ඕනේ සල්ලි ටික හොයාගන්න කියලා. ඉතින් සමීර අහනවා කාර් එකේ සල්ලි වලින් ජීවත් වෙන්න බැරිද කියලා. ඒ ජේ කියන්නේ ඩොලර් 1000 මොනවද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ජේ අහනවා සමීරගේ ඔය ගල් ටික දැන් ළඟ තියෙනවද කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා ජේ කියන දේට කැමති වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ නීතින් අඳුරන දියමන්ති ගන්න කෙනෙක් ළඟට මේ කට්ටියව එක්කගෙන යනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ සමීර මේ ගල් ටික එයාගේ ගෞමිතින වාටියට තියලා මහලා තමයි තියෙන්නේ. ඉතින් සමීර කඩේ ඇතුළට ගිහින් ගල් කැටයක් අරගෙන ඉතුරු ටික ආපහු වාටියට තියලා මහ ගන්නවා. දැන් මේ දියමන්ති ගල මේ වෙලෙන්ද චෙක් කරන්න පටන් ගන්නවා. එයා කියනවා මේක ඩොලර් ලක්ෂයට වඩා වටින දියමන්තියක්. ඉතින් මේක ගන්න බයස් කෙනෙක් එයා ළඟ නැහැ කියලා. ඉතින් ඒ වැඩේ හරියන්නේ නැති නිසා ඊට පස්සේ ආපහු සමීර ගල ඉල්ලගෙන කඩේ ඇතුළට යනවා. ඊට පස්සේ මේ දෙන්නා ගෝවා වලට යන බස් එකට නගින්නේ කාර් එක විකුණපු සල්ලි වලින් ජීවත් වෙන්න කියලා හිතාගෙන. බස් එකේදී ජේ අහනවා සමීර කොහෙද දියමන්ති ටික හංගගෙන ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ සමීරත් කියන්නේ ඔයාට පුළුවන් නම් හොයාගන්න කියලා. සමීර ඒවා එයාගේ ඇඳුමේ හංගගෙන ඉන්න කියලා හොයාගත්ත ජේ අහනවා ඔයාට හිතෙන්නේ නැද්ද දියමන්ති ටික ඔතෙන්ට වඩා මගේ පර්ස් එකේ තියෙද්දි ආරක්ෂිතයි කියලා. ඉතින් සමීර කියන විදිහට පර්ස් එක ජේගෙන් නැති වෙන්න පුළුවන්. ඒත් සමීරගේ ගවම නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ ගහපු ප්ලෑන් එකත් සාර්ථකයි කියලා එයාට තේරෙන්නේ ෆෝන් එකේ තියෙන නිවුස් ආටිකල් එකක් බලද්දි. ඉතින් මේ ආටිකල් එකේ තියෙන්නේ අතුරුදහන් වුණ බ්‍රිතාන්‍ය කාන්තාව සමහරට නේපාලයට යන ගමන් ඉන්නවා ඇති කියලා. ඒත් එකම ආටිකල් එකේ නිවුස් එකක් ප්ලේ වෙනවා පකිස්තානයේ තියෙන බ්‍රිතාන්‍ය කවුන්සිල් කාර්යාලයට සමීරගේ පවුල කට්ටිය ගිහින් කතා කරලා එයාලගෙනුත් උදව් ඉල්ලනවා කියලා. ජේ මේක දැකලා සමීරට කියනවා ඔයාගේ පවුල කට්ටියට කොහොම හරි ඔයාව ආපහු ඕන වෙලා තියෙනවා කියලා. ඉතින් සමීර මේ වෙද්දි ආපහු යන්නේ නැහැ කියලා දැඩි තීරණයක තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ජේ අහනවා සමීරගෙන් එයා පකිස්තානයෙන් යද්දි එයාට වයස කීයද කියලා. සමීර කියන විදිහට එයාට මෙහෙන් යද්දි වයස අවුරුදු 12යි. ඒ වගේම සමීරට පකිස්තානයේ ඉද්දි කිසිම ප්‍රශ්නයක් තිබුණ නැති වුණාට එංගලන්තයට ගියාට පස්සේ තමයි ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා සමීර වගේම ජේ බස් එක ටිකක් නතර කරාට පස්සේ එතනින් බැහැලා එළියේ ටිකක් ඉඳගෙන ඉන්නවා. සමීර මේ වෙලාවේ එයාට ෆෝන් එකක් ගන්න ජේගෙන් සල්ලි ඉල්ලනවා. එයා අහනවා කාර් එක විකුණපු එකෙන් 500ක් එයාට දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ජේ සමීරට හදපු ID එක එයාට දීලා කියන්නේ ඕනේ වුණොත් මේක පාවිච්චි කරන්න කියලා. මේ වෙලාවේදී සමීර එයාගේ පාස්පෝර්ට් එක ඉල්ල ගන්නවා. එයා පැනලා යන නෙවෙයි හදන්නේ කියලා ජේට කියලා. ඊට පස්සේ ඔන්න ඒ වැඩෙත් ඉවර වෙලා ආපහු බස් එකෙම ගෝවා වලට යන්න මේ දෙන්න පිටත් වෙනවා. ඉතින් මේ වෙලාවේ දෙන්නම නිදාන ඉදදී ජේ කියනවා තව පැය 8කින් දෙන්නට ගෝවා වලට යන්න පුළුවන් කියලා. සමීර මේ වෙලාවේ ජේට කියනවා ඉන්දියාව කියන්නේ මිනිස්සු මිලියන ගණක් ඉන්න රටක්. හැමෝම තම තමන්ගේ ලෝකවල ජීවත් වෙන්නේ කියලා. එතකොට ජේ කියනවා අතුරුදහන් වෙන්න නියම තැන තමයි ඉන්දියාව කියලා. සමීර කියන විදිහට හරියට ඒ දෙන පිදුරු කොටක ඉදිකටු දෙකක් වගේ. ඒ කියන්නේ ඉන්දියාවේ අතුරුදහන් වුණ කෙනෙක් හොයනවා කියන එක ගොඩක් අමාරු වැඩක්. ඊට පස්සෙ ඔන්න කතාවේ අපිට පෙන්නන්නේ මේ දෙන්නා ගෝවා වලට එනවා. ඊට පස්සේ මේ දෙන්නා කරන්නේ එයාලට යන්න ජීප් එකක් කුලියට ගන්නවා. ඉතින් මේ හැම ලීගල් දෙයකටම ජේ පාවිච්චි කරන්නේ හොරෙන් හදාගත්ත ID ලයිසන් වගේම හොර පාස්පෝර්ට්.
जे यागे ऐत्त अनन्यतावे किसी में विलायक एलियट दाने ने इट पासे देना मा बीच चकटे आनो गिहिं रेस्टोरेंट एके दी कैम कनंग मांग इदी केने गिंग आनो टिका खाले गड़ वागे जीवत्ते ने गया खोयागन पुलवांद किये इती में गैन कुना मेना तावत गैन कुने पेनला केनो याट विस्तरी की वोत वालट गया खोयागन पुलवांग वे किये इट पासे में देना में आनो गेदरा गन ए गैन कुना वा हंब वेन ए वागे में गैन कुना समीर वाई जे एक कने आनो अलूत गेदर कट मे विलाय में गैन कुना में गेदर गन विस्तर कियला यतुरात में देना बार दिले आनो කතාවෙ ඊට පස්සේ පෙන්නන්නේ ජේ සමිරයි ඒ වෙලාවේ එකට ඉන්නවා. කොහොම හරි ඇඳෙද්දි සමිර ජේගෙන් අහනවා ඔයාගේ ඇත්ත නම මොකද්ද කියලා. මේ වෙලාවේ ජේ එයාගේ ඇත්ත නම ආසිෆ් කියලා තමයි සමිරට කියන්නේ. ඒත් සමිර කියන්නේ නෑ ඒක නෙමෙයි කියලා. ඉතින් මේකෙම තේරෙනවා දෙන්නට දෙන්න කැමති වුණාට තාමත් දෙන්නට දෙන්න විශ්වාස කරන්නේ නෑ කියලා. ඉතින් මේ වෙලාවේ සමිරගේ හිතෙත් වෙනම ප්ලෑන් එකක් තියෙනවා. එදා හවස සමිර පීරන්න ගියත් ජේ යන්න කැමති වෙන්නේ නෑ. මොකද ජේට පීනන්න බෑ කියලා එයා සමිරට කියනවා. ඔන්න එදා දවසත් ගිහලා රෑ දෙන්න නිදාගෙන ඉන්නවා. මේ වෙලාවේ ජේට නිඳ ගියා සමීර ඉන්නේ හැරිලා ඊට පස්සේ සමීර අවසාන වතාවට ජේ දිහා බලාගෙන ඉඳලා එයාගේ ඇඳුම් પાස්පෝට් ID වගේම කාර් එක විකුණු සල්ලි වලින් කොටසක් වෙනම බෑග් එකකට දාගන්නවා ඊට පස්සේ ස්කූටර් එකෙන් සමීර ජේටත් නොකියම පිටත් වෙලා යනවා ඒ වගේම සමීර දිනේෂ්ගේ දියමන්ත ටිකත් අරගෙන තමයි යන්නේ උදේ නැගිටලා බලද්දි සමීර ගෙදර නැහැ කියලා ජේ දකිනවා ජේ මෝද ළඟට ගිහිල්ලා සමීරගේ නම කියලා කතා කරත් ඒ වෙද්දි සමීර ජේව දාලා ගොඩ දුර ගිහිල්ලා කියලා එයාට තේරෙනවා මේ වෙද්දි සමීර ගෝවා ටවුන් එකට ඇවිත් බස් එකට යන ටිකට් ගන්න ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ ජේ ඇවිත් බලනවා එයා කාර් එක විකුණු සල්ලි තියනවාද කියලා. ඉතින් ඒකෙන් කොටසක් තියනවා කියලා ජේ දකිනවා. මේත් එක්කම ජේට කෝල් එකක් එනවා සමීරගෙන්. එයා කෝල් එක ආන්සර් කරපු ගමන් මට සමා වෙන්න කියලා තමයි කියන්නේ. ජේ අහන්නේ ඇත්තටමද කියලා. ඉතින් සමීර කියනවා ඔයාට ආපහු යන්න පුළුවන්. ඔයා කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒත් මට එහෙම යන්න බෑ කියලා. මේ වෙලාවේ ජේට සමීර එයා දාලා ගිහපු ගැන දුක හිතුණත් එයා කියනවා ඉතුරු කරපු සල්ලි වලට ගොඩක් ස්තුතියි කියලා. සමීරට එයාව මතක් වෙයි කියලා කියද්දි ජේ කියන්නේ ඔයාට මොන හරි ඕන වුණොත් මට කතා කරන්න කියලා. ඉතින් ඒකට උත්තරයක් නොදීම සමීර ෆෝන් එක කට් කරලා දානවා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ මේ දෙන්නම වෙනම පාරවල් දෙක යන තීරණය කරනවා. ඉතින් කුතුහලයෙන් ෆිල්ම් එක පටන් අරගෙන රොමැන්ටික් විදිහට තමයි මේ ෆිල්ම් එක ඉවර වුණේ කියලා ඔයාලටත් හිතෙනවා ඇති. ඉතින් මේ විදිහට තමයි මේ ලස්සන ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ කතාවෙන් පෙන්නලා තියෙන දේ ගැන කිව්වොත් අපේ ජීවිතයට සමහර වෙලාවට ආදරය කියලා ලඟ වෙන අය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න අපි සූදානම් වෙනවා. ඉතින් මේ ගොඩක් අවස්ථාවලදී ඒ අය අපිට අයිති කරගන්න තියෙන අවදානම් කැපකිරීම දැකපු ගමන් අපිව ආදරය කරලා අතහැරලා දානවා. ඉතින් සමීරට දිනේෂ් කරේ ඒ දේම තමයි. ඒ විතරක් නෙමෙයි සල්ලි ඉස්සරහා ආදරේ ගොඩක් වෙලාවවලදී පරදිනවා. තමන් ආදරය කරන කැමැත්තෙන් ඉන්න කෙනා විශ්වාස කරන්න උනත් ලිමිට් එකක් තියාගන්න කියලා අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනට මුණගැහෙමු. We will meet again.